ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක විවෘත කළා කියලා. ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය අක්කර 6ක් තරම් විශාල භූමියක පැතිරී තිබෙන මේ මහා කර්මාන්තය මගින් ලෝකයේ මස් සම්පාදනයෙන් 10න් 10ට 10ක් මස් සම්පාදනයෙන් 10ට 10ක් සම්පාදනය කිරීම සඳහා මේ කර්මාන්තය සකස් කරලා තියෙනවා කියන බව ඒ වගේම ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානයේ කියන බව පැහැදිලි වෙලා තියෙනවා මේ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් හැටියට අපට අයිතියක් තියෙනවා මෙවන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට මොකද්ද මේකේ අරමුණ මොකද්ද මේකේ පරිණාමය විශේෂයෙන්ම අපට බලවත් ලෙස සැකයක් ඇති වෙනවා මෙවන් මහා පරිමාණ ජාත්‍යන්තර වැඩසටහනක් ආරම්භ කරන දවස අපි දන්නේ නැහැ මුල් ගල් තියපු දවස අපි දන්නේ නැහැ සැලැස්ම මොකද්ද කියලා අපි දන්නේ නැහැ කවුද මේක කරන්න කියලා දන්නේ නැහැ කාගේ අතටද මේවයි ලාභයන් කියන එක අපි දන්නේ නැහැ මෙවන් මහා පරිමාණ ව්‍යාපෘතියක් කරනකොට එයින් සිදුවන පාරිසරික හානිය එයින් සිදුවන ආර්ථික හානිය එයින් සිදුවන සදාචාරාත්මක හානිය එපමණකුත් නෙවෙයි එයින් සිදුවන අපකීර්තිමත් ජාත්‍යන්තර රාවය මේ සියල්ලමත් සැලකිල්ලට ගත යුතුයි පුරවැසියන් හැටියට අපට අයිතියක් තියෙනවා මේ සම්බන්ධයෙන් විමසන්න කරුණු සොයන්න දැනට ලැබී තිබෙන තොරතුරු අනුව නම් ලෝකයේ මස් සැපයීමෙන් 10ට 10ක් තරම් විශාල ප්‍රමාණයක් නම් කිලෝ දහස් ගණන් නෙවෙයි මිලියන ගණන් වලින් කිලෝ සැපෙන්න ඕන මස් මේ සා විශාල මස් ප්‍රමාණයක් සැපයන්න කොහොමද සතුන් ඝාතනය වෙන්නේ එහෙම වුණොත් මොනතරම් විශාල සත්ත්ව ප්‍රමාණයක් ඝාතනය කරන්න සිදු වෙනවාද එතන ලෝකේ වැඩිපුරම සතුන් මරණ රට බවට පත් වෙන්නේ නැතිද අපි හැම දිනම බලාපොරොත්තු වුණු දේ තමයි වත්මන් රජය බෞද්ධ ජනතාවගේ මනදොල සපුරන බෞද්ධ ජනතාවගේ බෞද්ධ ප්‍රතිපත්තියෙන් වඩා වර්ධනය කරන වැඩසටහනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන මහත් බලාපොරොත්තුව කාතුලක් තිබුණා විශේෂයෙන්ම අපේ රාජ්‍ය ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තියේ සඳහන් පරිදි ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධඝනු ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේය බුද්ධ ශාසනය ආරක්ෂා කර ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය කියන මේ වචන ටික වචනවලට සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නයි වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ පත්තුනේ කියන අපේක්ෂාව අප හැම දෙලා තුළම තිබුණා ඒ අතරවාරේ තමයි මේ වගේ යෝජනා වෙන්නේ හැබැයි මීට මාස 3කට කලින් ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාමත් විශේෂ යෝජනාවක් රට හමුවේ තිබුවා ඒ තමයි මේ රටේ ගව ඝාතනය නතර කරනවා කියන අදහස සාදුකාර දීලා මේ අදහස පිළිගත්තා ඒ වගේම ඊට දවස් 7-8කට පස්සේ වාර්තා වුණා ඒ යෝජනාව මේරටේ කැබිනට් මණ්ඩලයත් ඒකමතිකව තීරණය කළයි කියලා තුන් වතාවක් නෙවෙයි දහ වතාවක් සාදුකාර දුන්නා මේරටේ ජනතාව බෞද්ධ සංවිධාන අහිංසා සංවිධාන ක්‍රිස්තියානි සංවිධාන හින්දු සංවිධාන මේ සෑම ආයතනයක්ම සතුටු වුණා කොයිතරම් සතුටු වුණාද බලාපොරොත්තු වුණා ඉක්මනින් මේ ක්‍රියාව සිදු වෙයි කියලා හැබැයි ඊට මාසයකට විතර පස්සේ අගමැතිතුමා කිව්වා යෝජනාව ක්‍රියාත්මක කිරීම තව ටිකක් පස්සට දානවා කියලා ඒ වෙලාවේ තමයි යම් අවදිවීමක් ඇති වුණේ මේ කාරණාවත් එක්ක අපට තේරුණා අගමැතිතුමාගේ ශ්‍රේෂ්ඨ යෝජනාව ක්‍රියාත්මක කිරීමට යම් කරදරයක් තියෙනවා යම් පසුබෑමක් තියෙනවා බලපෑමක් තියෙනවා කියලා ඒ අනුව මේ රටේ විහාරස්ථාන 12300ක අස්සම් ඇතුව පෙස්සම් හැදුවා 12300ක් විහාරස්ථානවල පෙස්සම් හැදුවා අස්සම් කළා ලියුම් ලිව්වා මේ ලියුම් ටික අරගෙන අපට ඕනකම තිබුණා යන්න ජස්ටිස් ෆෝ ඇනිමල්ස් ඇන් නේචර් සංවිධානයේ මුල් කරගෙන ගව ඝාතන විරෝධී සමස්ත ලංකා එකමුතුව මුල් කරගෙන අපේ මහා සංඝයා වහන්සේ ක්‍රිස්තියානි හින්දු
पूजक वरुण समगापटे मे महापेशम अरगेन जनाधिपतिमा हम बेन अगमतिमा हम बेन नमूत मे कोरोना तत्व अटते अपट हकी ने नमूत बलापुर ये महाजन मत अगमतिमा अटकियान अगमतिमा मेन्न यहापत् अदिंग इदिरीट अविलतीनवा एक्कमाणिपत्ते लोकेट मसपेन वधकागारे पिहिटुवी मे वेडपिलुवेल कटुनायक क्रियात्मक वेनवा breaking.lk